සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සඳහන් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි අදත් සුපුරුදු පරිදි මේ උදෑසන වටිනා වනපදයක් අහන වේලාව මේ පින්නතුන්ට අද අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙන වටිනා සූත්‍ර ධර්මයක් ඇසුරු කරගෙන ධර්ම කාරණා කිහිපයක් වේලාවේ හැටියට විස්තර කරලා දෙන්නට තීරණය කළා පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ නම මහා කම්ම විභංග සූත්‍රය ඔබ සමහර ලාවට අහලත් ඇති මහා කියලා කියන්නේ ලොකු කම්ම කියන්නේ කර්ම විභංග කියලා කියන්නේ බෙදා දක්වනවා එතකොට ලොකු කර්ම බෙදා දක්වන සූත්‍රය කියලා කිව්වොත් වැරදි මේකේ හරිම තේරුම සිංහලට ගත්තොත් එතකොට ලොකු කර්ම පොඩි කර්ම කතාවක් නෙමෙයි කියන්නේ කර්මයේ බෙදා දක්වන ලොකු සූත්‍රය මොකද කම්ම විභංග සූත්‍ර දෙකක් තියෙනවා එකක් චුල්ල කම්ම විභංග අනිත් එක මහා කම්ම විභංග කියලා එකක් චූටි සූත්‍රය අනිත් එක ලොකු සූත්‍රය හරියට ඔය ගෙවල් වල ලොකු පුතා පොඩි පුතා කියලා කියන්නේ ලොකු දුව පොඩි දුව ලොකු මාමා පොඩි මාමා ලොකු හාමුදුරුව පොඩි හාමුදුරුව කියනා වගේ ලොකු සූත්‍රයේ පොඩි සූත්‍රයේ මේක ලොකු සූත්‍රය මහා කම්ම විභංග සූත්‍රය ඉතින් මේ මහා කම්ම විභංග සූත්‍රය ටිකක් අමුතු බණක් විස්තර කරනවා මොකද්ද හාමුදුරුනේ අමුතු බණ කියලාත් හිතෙනවා ඇති අමුතු බණ කියලා කියන්නේ මේක ටිකක් හිතාගන්න බැරි කතන්දරයක් කියන්නේ ඔබ හැමතෙක් අහලා තිබුණ කාරණේට වඩා ටිකක් අමුතු බණක් මේකේ විස්තර වෙනවා. මොකද අමුතු බණක් විස්තර වෙනවයි කියලා කියන්නේ මම ඉදිරියට පැහැදිලි කරන්නම්. මේ සූත්‍රය ඉස්සෙල්ලම පින්වත්නි දේශනා කරන්න හේතු වෙන කාරණේ දා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම කියන කලන්දක නිවාප කියන පන්සලේ වැඩ ඉන්න කාලේ තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ වෙන්නේ. ඒකට හේතු වෙන්නේ ඒ කාලේ හිටිය පෝතලී කියලා හිටපු පරිබ්‍රාජකයෙක් පරිබ්‍රාජකය කියලා කියන්නේ ඔය අපි කියන්නේ හාමුදුරු කෙනෙක් වගේ අන්‍යාගමික කෙනෙක් මේ අන්‍යාගමික කෙනා දවසක් ඇවිදගෙන යනවා ජංගා විහෙරණේ පිණිස ජංගා විහෙරණේ කියලා කියන්නේ අපි ඔය ව්‍යායාම සඳහා කියන්නේ අදත් ඔය අපේ කට්ටිය ව්‍යායාම පිණිස ඇවිදිනවනේ නේද පාක්කල යනවා බීච් එක අයිනේ ඇවිදිනවා සමහරලාට පාරවල් වල යනවා ඒ කාලෙත් ඔය ව්‍යායාම පිණිස ඇවිදලා තියෙනවා මේ පෝතලිය කියන පරිබ්‍රාජකය දවසක් ඇවිදගෙන යනවා ඇවිදගෙන යනකොට සමිද්දි කියලා අපේ හාමුදුරුවන් වහන්සේ නමක් ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් හැබැයි රහතන් වහන්සේ නමක් නෙමෙයි උන්වහන්සේ කුටියක කැලේ වැඩ ඉන්නවා මේ කුටියේ ඉන්නව දැකලා අර පරිබ්‍රාජක වෙරයා පෝතලී පරිබ්‍රාජකතුමා යනවා අර හාමුදුරන්ගේ කුටිය ළඟට. ඉතින් ගිහිල්ලා කතා කරනවා. පින්වත්නි බලන්නකෝ එතකොට ආගම ප්‍රශ්නයක් නේ අන්‍යාගමිකයෝ බුදුහාමුදුරන්ගේ ගෝලියොත් එක්ක කතා කරනවා. බුදුහාමුදුරුවත් අන්‍යාගමික ස්ථානවලට වැඩම කරලා තියෙනවා. මේක ඒ කාලෙත් තිබිලා තියෙනවා. බලන්නකෝ ආගමික සහජීවනය.
ඒක නෙමෙයිද හොඳම ආගමික සහජීවනයේ අද ආගමික සහජීවනයේ කියලා සමහරවකට කරන්නේ. සමහරව කරන්නේ බොරුවට ගිහිල්ලා එකට බත් ටිකක් කනවා සමහරලාවට ඔය එක එක විදිහ නිකන් උස්සෝ කරනවා. හැබැයි ඇත්තටම සහජීවනයේ නේ. ඇත්තටම දැන් අපි හිතන්නකෝ අද වැරදිලා හරි හාමුදුරුවන් වහන්සේ නමක් මුස්ලිම් පල්ලියකට හරි ක්‍රිස්තියානි පල්ලියකට හරි කෝවිලකට හරි වඩිනව දැක්කොත් එහෙම මොනවා වෙයිද? කට්ටිය බණින්න අන්න හාමුදුරුවොත් හලාල් වෙලා නැත්තම් ආගමට ගිහිල්ලයි කියලා දොස් කියයි. ඒ කෙනේ පන්සලට එනව දැක්කොත් එහෙම ඒ දොස් කියනවා. එහෙම නෙමෙයි ඇත්තම කතාව නම් අපේ මනුෂ්‍යත්වයේ නාමයෙන් බාන බුද්ධ ශ්‍රාවකයෝ ඒ තැන්වලට ගිහිල්ලා තිනවා. ඒ ඇත්තෝ පන්සල් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට අර ආවා. කොහොම හරි අර ඇවිල්ලා එයා අහනවා මොකද පෝතලි අහනවා අර හාමුදුරන්ගෙන් හාමුදුරනේ මේ මම දවසක් බුදු හාමුදුරු මුණ ගැහුණා. මෙයා කියනවා හැබැයි මේක බොරුවක් මේ කියන්නේ. සමහරු ලොකු කමටත් කියනවනේ අදත් ලොකු ලොකු කට්ටිය ආමන් දැකලා තියෙනවා මං කතා කරලා තියෙනවා මං ඒ හාමුදුරු අඳුරනෝ ඒ ඇමෙතිතුමා අඳුරනෝ ඕම. ඉතින් සමහරු ලොකු අය ගැන සමහර ඇත්තෝ කියනවා බොරුවට. ඉතින් බුදු හාමුදුරු දැකලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. බුදු හාමුදුරු මං දැකලා තියෙනවා දවසක් මං බණකුත් ඇහුවනේ. ඉතින් මේ සමිද්ධි හාමුදුරන්ට කියනවා බුදු හාමුදුරු දවසක් මාත් එක්ක කිව්වා බණකට දවසක් මං අහගෙන හිටියා මං මුණ ගැහිච්ච වෙලාවක කාය කර්මයේ වැඩක් නැහැ. එතකොට වචී කර්මයේ වැඩක් නැහැ. මනෝ කර්මයේ තමයි හරි. ඒ කියන්නේ කාය කම්මං කාය කර්මය නිෂ්ඵලයි. ඒ කියන්නේ කයින් පව සිද්ධ වෙන්නේ නැහැ. වචනයෙන් පව සිද්ධ වෙන්නේ නැහැ. පව සිද්ධ වෙන්නේ මනසින් විතරයි කියලා බුදුහාමුදුරු දේශනා කරා කියලා. ඒ වෙලාවේ සමිද්ධි හාමුදුරු රහතන් වහන්සේ නමක් නෙමෙයි නිකන් හාමුදුරු නමක්. හැබැයි උන්වහන්සේටත් හිතනවා මේකේ පොඩි වැරද්දක් තියෙනවා. එහෙම වෙන්න බෑනේ බුදුහාමුදුරු එහෙම කියන්න හේතුවක් නෑනේ. උන්වහන්සේ කවදාවත් එහෙම දේශනා කරයි කියලා මං නම් හිතන්නේ නෑ කියලා සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරපු වෙලාවේ අර මේ පරිබ්‍රාජකතුමා අහනවා පෝතලිය අහනවා ඔබ වහන්සේ මහණ වෙලා කොච්චර කාලද? මහණ වෙලා දැන් අවුරුදු 3යි. මේ ළඟදි මහණ වෙලා තියෙන්නේ අවුරුදු 3කට ඉස්සලා මහණ වෙලා ලැහැත්තිය බුදුහාඳුර රකින්න නේ බුදුහාඳුර බේරගන්න හදන්නේ නේ කියලා ටිකක් අපි කියන්නේ අර ඊට පස්සේ යාම තවත් කතාවක් කියනවා නිකන් අපි කියන්නේ උපහාසයට ලක් කරනවා නේ ළඟදි මහණ වෙලා බුදුහාඳුර බේරගන්න හදන. තව ඉතින් ඔය ලොකු ලොකු හාමුදුරුවෝ කොහොම බුදුහාඳුර බේරගන්න දඟලයිද දන්නේ නැහැ. මෙහෙමත් කියනවා. ඔහොම කියලා එහෙනම් මේ හාමුදුර ඒක අමතක කරලා තව ප්‍රශ්නයක් අහනවා. එතකොට ඔබ වහන්සේ හිතන්නේ වේදනාව කියන එක මොන වගේද කියලා අහනවා. ඉතින් මේ සමිද්ධි හාමුදුරුවෝ එච්චර බර දන්නේ නැහැ. ඊට පස්සේ වේදනාව කිව්වා මේ හාමුදුරුවෝ හිතුවා මේ වේදනාව මං හිතන්නේ දුක්ඛ සහගතයි. වේදනාව දුක්ඛ සහගතයි නේද? ඒකට ඌ කිව්වෙත් නෑ කිව්වෙත් නෑ විරුද්ධ වුණෙත් නෑ කියලා ඔළුව හොල්ලලා දැන් සමහර ඒවා කිව්වම් පිළිගත්තා වගේ ඔළුව හොල්ලලා පිළිගත්තද දන්නේ නෑ නැද්ද දන්නේ නෑ මං ගිහින් එන්නම් මට වැඩ වාගේකුත් තියෙනවා කියලා එතුමා පිටත් වුණා. හැබැයි අර සමිද්ධි හාමුදුරන්ට හිතේ ටිකක් කුහුලක් ඇති වුණා කුකුසක් ඇති වුණා. මොකද මේ දැන් මං කියපු උත්තරේ වැරදිද දන්නේත් නැහැ හරිද දන්නේත් නැහැ පොඩ්ඩක් අහන්න ඕනි ආනන්ද හාමුදුරන්ගේ. මොකද බණ දන්නේ ආනන්ද හාමුදුරනේ. ඊට පස්සේ ආනන්ද හාමුදුර මොන ගිහිලා අහන්න ඕනි කියලා හිතාගෙන ඔන්න පන්සලට වැඩියා. පන්සලට වැඩම කළ ආනන්ද හාමුදුරන්ට මේ කතාව කියනවා අද මේ මොන ගෙහින්ද මම මොන ගෙහින්ද ආවා පෝතලි කියන පරිබ්‍රාජකතුමා එතුමා කිව්වනේ මේ කාය කර්මය වැඩන්නේ වචී කර්ම වැඩක් නැහැ මනෝ කර්ම තමයි ඉතාම වැදගත් වෙන්නේ කියලා බුදුහාමුදුරු මෙහෙම බණක් දේශනා කරයි කියලානේ. මට නම් සැකෙහින්ද මම මේක නෑ කියලා කිව්වා එහෙම වෙන්න බෑ කියලා මොකද කියන්නේ. ආනන්ද හාමුදුරු කියනවා ඕක ඉතින් මං විස්තර කරන්න ඕනේ. බුදුහාමුදුරු පන්සලේ ඉන්නවා වඩිමු එහෙනම් අපි දෙන්නම කියලා එක් කරගෙන වැඩියා බුදුහාමුදුරු ළඟට. පින්වත්නි බුදුහාමුදුරු ළඟ තවත් ස්වාමීන් වහන්සේලා ඒ වෙලාවේ වැඩ ඉන්නවා බණ අහන වෙලාවේ බණ අහන්න ඇවිල්ලා ඉන්න වෙලාවේ මේ කතන්දරේ මේ ප්‍රශ්නේ ආනන්ද හාමුදුරු මේක ගියාට පස්සේ අර හාමුදුරු ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ පෝතලී කියන පරිබ්‍රාජකතුමා මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙහිම එකක් කිව්වනේ. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා බුදුහාමුදුරුව මෙන්න මෙහෙම
කාය කර්මයේ නිෂ්පලය, වචී කර්මයේ නිෂ්පලය, ඒ වගේ කයින් පව සිද්ධ වෙන්නේ නැහැ, වචනයෙන් පව සිද්ධ වෙන්නේ නැහැය, මනසින් විතරයි පව සිද්ධ වෙන්නේ කියලා මෙහෙම බණක් දේශනා කරයි කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුර සිහිපත් කරනවා සමිද්දී මං ඔය පෝතලේ මුණ ගැහිලා බණක් කිව්වා කියලා එහෙම මිනිස්සෙක් මං දන්නේවත් නැහැ. බලන්නකෝ එතකොට පේනව නේද? මේ මිනිස්සයා බුදුහාමුදුර විකුණපු හැටි බොරුවට මෙහෙමයි මම දැකලා තියෙනවා බණ අහනවයි කියලා බොරුනේ කියලා තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ සිහිපත් කළා මම නම් දන්නේවත් නැහැ, දැකලවත් නැහැ එහෙම පුජ්‍යලයක් ගැන. ඊට පස්සේ බුදුහාමුදුරන්ට මේ සමිද්දී හාමුදුර සිහිපත් කරන බුදුහාමුදුරනේ, එතකොට දැන් තව ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මෙහෙම වේදනාව ගැන ඇහුවා. වේදනාව කිනම් විදිහද කියලා ඇහුවම මම කිව්වා වේදනාව දුක්ඛ සහගතයි කියලා. ඉතින් ඒක හරිද නැද්ද කියලා මට වැඩි වැටහීමක් නැහැ. ඒ වෙලාවේ බුදුහාමුදුර පැහැදිලි කරනවා ඒක හැබැයි ඉතින් වැරදි උත්තරයක්. එතකොට එහෙම වෙන්නේ කොහොමද කියලා අහනකොට එතන හිටිය බණ අහන්න ඇවිල්ලා හිටියා හාමුදුරන් වහන්සේලා අතර හිටිය සුදින්න කියලා හාමුදුර නම. ඉතින් මේ සුදින්න හාමුදුරු කියන්නේ ටිකක් ඔය අර සමහරු ඉන්නවනේ ඔය ඇත්ත දැකලා ඇති සභාවල එහි වින්දුකුල නිකන් පේන්න කතා කරන අය ඉන්නවා. සමහරු හරි ආසයි පැනලා කතා කරනවා. අපි කියන්නේ පැනලා මේ තැන් තැන්වල පැනලා ඉදිරිපත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ආරාධනයක් නැතත් කොහොම හරි ඉදිරියට පැනලා කතා කරනවා. වැඩකට ඇති දියකුත් නෙමේ සමහරලාට. ඔය දන් සභා මණ්ඩපවල එහෙම විහාරස්ථානවලත් අපි දකිනවා සමහර වෙලාවට ධර්ම සාකච්ඡාවක් එහෙම තියෙන වෙලාවට නිකන් වැඩකට නැති ප්‍රශ්න අහහ පැන පැන සමහර අය ඒ වැඩසටහන ලස්සනට කරන්න දෙන්නේ. එහෙම උදු වියදත් ඉන්නවා. ඉතින් අර හිටපු හාමුදුරුවොත් සුදින්න හාමුදුරුවොත් අර ධර්ම සාකච්ඡා බුදු හාමුදුරුවෝ පැහැදිලි කරන්න යනකොට දන්නේත් නැහැ ඉදිරියට පැනලා කියන බුදු හාමුදුරුවනේ ඔය කියන්නේ වේදනාව කියන්නේ දුකයි කියන එකනේ. ඒකනේ ඔය සමිද්ධ හාමුදුරුවෝ කියලා තියෙන්නේ. බුදු හාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා මෝග පුරිස. මෝග කියලා කියන්නේ මෝඩ. මෝඩ උත්තර දෙන්න හදන්න එපා. මං හිතුවා මේ පැන පැන කතා කරනකොට ඔය මෝඩ කතන්දරයක් කියන්න තමයි කියන්නේ. උන්වහන්සේ කේන්ති ගිහිල්ලා හරි අපහාසයෙන් නෙමෙයි මෝඩ කියලා කියන්නේ හිස් කියන එකනේ. එතකොට මේ වැරදි උත්තරයක්. මේ වැරදි උත්තරයක් කියන්න හදන්නේ මේ බොරුවට දන්නේ නැතුව ඔහොම නිස්සද්ද වෙන්නේ කියලා අර හාමුදුරුව නිස්සද්ද කෙරෙව්වා. බුදුහාමුදුර ඒ වෙලාවේ පැහැදිලි කරන දෙනවා පින්වත්නි. දැන් වේදනාව ගැන ඔබ දන්නවා, මේ හොඳ නිතර බණ අහන ඇත්ත දන්නවා. වේදනාව කිව්වම හිතෙන් එකපාරම වේදනාවක් ගැන. වේදනාව නෙමෙයි වේදනාව කියලා කියන්නේ. වේදනාව කියන්නේ විඳීම. හොඳට තේරුම් ගන්න ඕනේ වචනය. වේදනාව කියන්නේ විඳිනවා. මොනවද විඳින්නේ අපි? සැප විඳිනවා, දුක් විඳිනවා. එතකොට දැන් අපි කවදාවත් කියනවද සැප වේදනාව කියන්නේ? දුකක් තුවාලයක් හැදිලා වේදනයි, කොන්දේ වේදනාවයි, හිසේ වේදනාව, ඇඟේ වේදනාව ඔහොම කියන මිසක්ක සැපට කියන්නේ නෑනේ. සැපත් වේදනාවනේ. ඇයි අපි සැප විඳිනවා කියලා කියන්නේ? දුක් විතරක් නෙමෙයි සැපත් විඳිනවා. ඒකනේ කෙනෙක් හමුණ ගැහුණම අහනවා, ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කොහොමද ඉතින්? කොහොමද ඉතින් කියන ප්‍රශ්නේ ඇහුවම අපි ඒකට දෙන උත්තරයක් තියෙනවා. මොකද්ද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා කියන්නේ මොකද්ද? සැපට ඉන්නවා. ඉතින් එහෙනම් ඒ වේදනාව මොන වේදනාවක්ද? සුඛ වේදනාවක්. එහෙනම් සුඛ වේදනාවක් කියන්නේ සැප වේදනාවක්. සමහරුන්ගෙන් අහනවා කොහොමද ඉතින්? ওই ප්‍රශ්නේම අහපු ගමන් අයියෝ කියලා වැඩක් නෑ, මේ දවස්වල ආසනීපයි, ඉතින් මේ කොරෝනා ප්‍රශ්නයි, ඉතින් ලෙඩයි, දුකයි, ඒව මේව දුක් කන්දරාවයි, ඉතින් දුකෙන් ඉන්නේ, ප්‍රශ්න ගොඩයි, සල්ලිත් නෑ. ඔන්න එතකොට ඒකත් ඉඳීමක්. ඒක මොකද? දුක් වේදනාවක්. එතකොට කියනවා අන්න එතකොට දුකයි. එහෙනම් සැපක් නෑ, දුකයි. එහෙනම් දුක් වේදනාව. ඉතින් තවත් කෙනෙක් අහනවා කොහොමද ඉතින්? ඇහුවම එයා සැපයි කියන්නේ නෑ දුක. ඔහේ ඉන්නවා. ඔහොම උත්තරයක් දෙනවා. මොකද ඔහේ ඉන්නවා කියන්නේ? වරදක් නෑ. එහෙම උත්තර දෙනවා. ඔහේ ඉන්නවා වරදක් නෑ. මේ එතකොට හොඳින් ඉන්නවත් නෙමෙයි. එහෙනම් කියන්න තරම් දුකකුත් නෑ, කියන්න තරම් සැපකුත් නෑ. එහෙනම් ඒකට කියනවා උපේක්ඛා වේදනාව. ඔන්න වේදනාව තුන් ආකාරයි. මොකක්ද? දුක් වේදනාව, සුඛ වේදනාව, උපේක්ඛා වේදනාව. එනැත්තං දුක් වේදනා තියෙනවා, සැප වේදනා තියෙනවා, මධ්‍යස්ථ වේදනා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ මේ වේදනා ආකාර තුන පෙන්නලා ඒ විස්තර කරමින් පැහැදිලි කරන අර කර්ම ගැන කිව්වනේ නෑ කුසල් කයෙන් කරන දේවල් වල වැඩක් නෑ වචනයෙන් ප්‍රතිඵල නෑ කියලා කිව්වනේ ඔන්න ඒකට ඊට පස්සේ ඔන්න මහා කම්ම විභංගය විස්තර කරනවා පින්වත්නි එහිදී බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ ලෝකෙ මිනිස්සු කයින් වැරදි කරනවා මොනවද ඔය හොරකම් කරනවා සත්තු මරනවා කාමෙහි වර්ධවා හැසිරෙනවා ඒ වගේ කයින් වැරදි සිද්ධ කරනවා වචනයෙන් ඇයි බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා මේ වගේ වචනයෙන් වැරදි සිද්ධ කරනවා එහෙම වචනයෙන් කයින් හිතින් මේ විදිහට වැරදි කරලා ඉරිෂියා කරලා ක්‍රෝධ කරලා අනිත් එක්කනාට දේශයෙන් ඉඳලා නපුරුකම් කරලා අපි කියන්නේ පොදුවේ ඔය වැඩ වලට කියනවා පව් කරනවායි කියලානේ කියන්නේ ඒතර අකුසල් රැස් කරනවා මිනිස්සු අකුසල් කරලා මොකද වෙන්නේ මරණින් මතු අපාගාමි වෙනවා. ඒක ඔය ඇත්ත හොඳට අහලා නිතර බණ අහන ඇත්ත දන්නවා. පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අකුසල් කරලා සමහර අය ඔක්කොම අකුසල් කරන හැම දිනාම අපාය යනවා කිව්වොත් බොරු. ඒකට අකුසල් කරන ඔක්කොම අපාය යන්නේ නැද්ද? නෑ. අකුසල් කරන සමහර අය අකුසල් කරලා අපාය යනවා ගොඩාක් ඇත්තෝ ඒ වගේම අකුසල් කරන අය දිවි ලෝකේ යනවා ඒක හරි වැඩක් නිහාමදරණී කියලා හිතේ අකුසල් කරලා පව් කරලා දිවි ලෝකේ යනවා ඔව් පව් කරලා දිවි ලෝකේ යන ඇත්තොත් ඉන්නවා ඊළඟට පින්වත්නි තුන්වෙනි කට්ටිය කවුද පින් කරලා දිවි ලෝකේ යනවා පින් කරලා දිව්‍ය ලෝකේ යනවා කියන එක ඉතින් අහන්න දෙයක් නෙමෙයි ඒක හොඳටම දන්න ඔය ඇත්තෝ පින් කරන්නේ වැඩි වැඩියෙන් ඒ හින්දානේ එතකොට පින්කම් කරලා දෙව්ලොව යන ඇත්තෝ ඉන්නවා ඒ වගේම තවත් කොටසක් ඉන්නවා පින්කම් කරලා අපාය යනවා පින්කම් කරලා අපාය යනවා ඕ මං කියවනේ මුලින්ම පොඩි නිකන් අමුතු බණක් වාගේ මේක කියලා එතකොට බැලුවම අමුතුයි වගේ පේනවා පව් කරලා අපාය යන එකත් හරි පින් කරලා දිවි ලෝක යන එකත් හරි මේ සූත්‍රයේ සඳහන් කරනවා පින්වත්නි පින් කරලා අපාය යනවා පව් කරලා දිවි ලෝක යනවා එහෙනම් ඔක්කොම පින් කරන ඇත්තෝ අපාය යනවද නෑ පව් කරන ඔක්කොම දිවි ලෝක යනවද නෑ එහෙනම් ඔක්කොම දිවි ලෝක එහෙනම් කවුරු හරි කියනවා නම් පින් කරන හැම දෙනාම දිවි ලෝක යනවා කියලා ඒක බොරුවක් පව් කරන හැම දෙනාම අපාය යනවා කියනෝ නම් ඒකත් බොරු. හැබැයි බොරු කිව්වට මෙහෙම මිනිස්සු එදා මේ වාගේ මතකයට ආවේ ඇයි? ඒ ඇත්තෝ නිකම්ම නිකන් ඒ මතයට ආව නෙමේ පින්වත්නි. ඒ කාලේ හොඳටම භාවනා කරලා ධ්‍යාන ලබාගත් ඇත්තෝ හිටියා. ධ්‍යාන ලබාගත් අය ඒ ඇත්තන්ට අතීතය බලන්න පුළුවන්. එතකොට අතීතය බලන්නේ කොහොමද? දිවසින් බලනවා. දිවිසින් බලන අනාගතය බලන්න පුළුවන් දිවිසින් අනාගතය බලන්නත් පුළුවන් බලන්නකෝ දැන් එහෙම බලනකොට එක්කෙනෙක් දැන් බලනවා කවුරු හරි පුජ්‍යලෙක් මේ ආත්මේ පව්කම් කරනොත් කරන්නේම පව් සත්තු මරනවා හොරකම් කරනවා පව්කාරකම් කර කර ඉන්නවා ඒ පුජ්‍යලයා මැරෙනවා මැරුණට පස්සේ අර බලන්න පුළුවන් එක්කෙනා භාවනා කරලා හිත දියුණු කරගත්ත ධ්‍යාන ලබාගත් තැනත්ත බලනවා මේ මිනිස්සයා මැරිලා කොහෙද ගියේ ආපෝ අන්න අපාය ගිහිල්ලා දුක් විඳිනවා එහෙනම් දුගතියේ උපත ලැබුවා එහෙනම් මෙයා එහෙම බලලා කියනවා එහෙනම් පව් කරන හැම දෙනාම අපාය යනවා කියලා කියනවා ඒක හරිද අන්න වැරදි හැම දෙනාම නෙමෙයි එයා බලලා දෙතුන් දෙනෙක් දිහා හරි කීප දෙනෙක් දිහා බලලා කියනවා අපාය යනවා කියලා ඊ අතර තව එක්කෙනෙක් භාවනා කරලා අර වාගේ තව කෙනෙක් දිහා බලනවා බලනකොට එයා පව්කම් කර කර හිටියේ මෙන්න මෙරිලා ගිහිලා දිවි ලෝකයේ ඉපදිලා සුගතියේ ඉපදිලා නැත්නම් manussාත්මයේ ඉපදිලා සුගතියේ ඉපදිලා එතකොට සුගතිය කියන්නේ manuss ලෝකෙත් සුගතියක් හැටියට තමයි සලකන්නේ එතකොට ඒක බලලා එයා කියනවා පව් කරත් ඉතින් ප්‍රශ්නයක් නෑ මොකද පව් කරන ඇත්ත දිවි ලෝකේ උපදිනවා නැත්නම් සුගතියේ උපත ලබනවා කියලා කියනවා ඒක හරිද පව් කරන හැම දෙනාම එහෙම උපත ලබන්නේ නෑ පින් කරන හැම දෙනාම එහෙම උපත ලබන්නේත් නෑ. එතකොට අර දිවසින් බලලා තමයි කියන්නේ. සමහර ඇත්තෝන්නේ පින්කම් කරපු එක්කෙනෙක් දිහා බලනවා. පින්කම් කරලා ජීවිත කාලෙම පින්කම් කරමින් ඉඳලා එයා මැරිලා ගිහිල්ලා ඔන්න උපත ලබනවා පින්වත්නි දෙව්ලොව.
අරය දිවසින් බලනවා භාවනා කරලා බැලුවමා එහෙනම් පින්කම් කරන ඇත්තෝ ඔක්කොම දිවි ලෝකේ යනවා කියලා කියනවා. එතකොට ඒක හරිද? පින්කම් කරන ඇත්තෝ දිවි ලෝකේ යනවා කියන එක හරි, ඔක්කොම යනවා කියනවා නම් වැරදි. එතකොට පින්කම් කරපු එක්කෙනෙක් දිහා තවත් එක්කෙනෙක් දිහා බලනවා. අනේ ජීවත් වෙලා ඉදි පන්සල් ගිහිල්ලා භාවනා කරලා බුදුන් වැඳලා මල් පූජා කරලා මේ පින්කම් කර කරම ඉහිටියේ, මෙන්න මැරිලා ගිහිල්ලා දුගතියේ ඉපදිලා. එතකොට දැන් එයා කියන්න පුළුවන් අනේ පින්කම් කරලා වැඩක් නැහැ, පින්කම් කරාට ඔන්න පින්කම් කරන මිනිස්සුත් ඔන්න අපායේ උපදින්නේ කියලා කියනවා. ඒ නිකම් බොරුවට කියන කතාවක්ද නේ? එයා දැකලා තමයි කියන්නේ, දිවිසින් දැකලා ඇත්තට මේක හරි. හැබැයි සියලු දෙනා පින්කම් කරන හැම දෙනාම අපාය යනවා කිව්වොත් බොරු. ඇයි? සමහරු යනවා. එතකොට දැන් කොටස් හතරක් දැන් ඔන්න ඔබට පැහැදිලි ඇති. පව්කම් කරලා අපාය යනවා, පව් කරලා දිවි ලෝකෙච් යනවා, පින්කම් කරලා දිවි ලෝකෙච් යනවා, පින්කම් කරලා අපායෙච් යනවා. දැන් ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා, හාමුදුරනේ එතකොට පින්කම් කරලා වැඩක් නැද්ද? අපි අපායයිද? කියන්න වැඩක් නැත්තේ නෑ, හැබැයි අපාය යන්නත් පුළුවන්. එතකොට පව්කම් කරත් ප්‍රශ්නෙකුත් නෑ, ඉතින් දිවි ලෝකෙ යන්නත් පුළුවන්නේ. එහෙම හිතන්නත් එපා. ඇයි එපා කියලා කියන්නේ? එහෙනම් පින්කම් කරන ඔක්කොම දිවි ලෝකෙ යන්නෙත් නෑ, වගේම පව්කම් කරන ඔක්කොම අපාය යන්නෙත් නැති එක හරි. හැබැයි ඒකට හේතු වෙන කාරණේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා. මරණාසන්න වෙලාවේ පහළ වෙන සිත පින්වත්නි. මොකද මරණාසන්න වෙලාවේ පහළ වෙන සිත? චුති චිත්තය කියන එක හරි වැදගත් පින්වත්නි. කෙනෙක් මිය යන අවස්ථාවේදී පහළ වෙන සිත හරි වටිනවා. දැන් ඔබ හිතන්න, දැන් සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා මැරෙන වෙලාවේ මන්නම් හිත හදා ගන්නවයි කියලා. එහෙම කරන්න අමාරුයි. මොකද අපි ජීවිතේ කොච්චර හොඳටම හිටියත් වයසට ගිහිල්ලා අවසානයේ දරුණු ලෙඩක් එහෙම හැදිලා දුක් වේදනාවක් එහෙම ඇති වුණොත් එහෙම හිත හදා ගන්න පුළුවන් වේද? කියන්න බෑ. අපි අහලා තියෙන ඔබ දන්න කාරණයක් තමයි ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා කියලා කියන්නේ බලන්නකො 84,000ක් වෙහෙර විහාර හැදුවා ධර්මස්කන්ධයට උපහාර පිණිස. තමන්ගේ පුතා මිහිඳු කුමාරයා, මිහිඳු හාමුදුරන්ගේ තාත්තා. එතකොට තමන්ගේ පුතා මහාන කළා, තමන්ගේ දුව මහාන කළා, සංඝමිත්තා තෙරණිය මහාන කළා. එතකොට පුතයි දුවයි මහාන කරලා එතකොට ලෝකයට ධර්මයේ බෙදා දෙන්න තුන්වෙනි ධර්ම සංගායනාව කරලා බලන්නකො ලෝකේ රටවල් වලට ධර්මයේ බෙදා දීලා කොච්චර වැඩක් කළාද? එහෙම වැඩක් කරපු රජතුමත් මරණාසන්න වෙලාවේ කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මැරිලා මොකද වුනේ? හිමාල වනේ අජගර කියන පිඹුරෙක් වෙලා නැත්තම් ප්‍රේතෙක් වෙලා ඉපදුනේ. එතකොට එච්චර පින්කම් කරලත් ඔන්න දිවි ලෝකෙ ගියේ නෑනේ, දුගතියේ ගියේ. එතකොට ඒ වාගේ වෙන්න පුළුවන්. එතකොට පේනවා අපේ ජීවිතේ ඒ වාගේ කතන්දර ගොඩාක් තියෙනවා අපේ දෙපැත්තටම ඉපිදිච්ච. දැන් ඔබ අහලා ඇති මට්ට කුණ්ඩලි කුමාරයා ගැන. මට්ට කුණ්ඩලි කුමාරයා කියන්නේ ජීවිතේ කවදාවත් පන්සල් ගියේ නෑ, බණ ඇහුවේ නෑ, සිල් ගත්තේ නෑ, භාවනා කරේ නෑ, බුදුහාමුදුරු දැකලා තිබුණේ කිසිම පින්කමක් නොකර ඉඳලත් මරණාසන්න වෙලාවේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල දැකලා අනේ මේ නම් බුදුහාමුදුරු තමයි, අනේ සාදු සාදු කියන චේතනාව ඇති වුණා. ඒ චේතනාව තුළින් මැරිලා ගිහිල්ලා දිවි ලෝකේ දිව්‍ය කුමාරයෙක් වුණා. දැන් එතකොට මරණාසන්න චිත්තය කියන්නේ හරි ප්‍රබලයි. ඒ හින්දා මැරෙන වෙලාවේ හිත හොඳින් මැරෙන්නට ඕන. එතකොට මේ උදේ පහන්දර ආමඳුර මේ මරණයක් ගැන කතා කරන්නේ මොකද කියලාත් හිතෙන්න පුළුවන්. පින්වත්නි, අපි ඔක්කොම මැරෙන ඇත්තෝනේ. දැන් මේ දවස්වල බලන්නකො මේ කොරෝනා රෝගේ නිසා ලෝකේ මිනිස්සු මෙරි මෙරි යනවා. චූටි ළමයි මැරෙනවා, තරුණ අය මැරෙනවා, මහලු අය මැරෙනවා, ඒ අතර ලෙඩ වීගෙන යනවා. අපි ඔක්කොම මේ සංසාර දුකත් එක්ක ඉන්න අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මොකද්ද තේරුම් ගන්න ඕනේ? ඉපදෙන අපි හැම දෙනාම මිය යනවා නම්, අපි ඔක්කොම මැරෙනවා නම්, මරණයත් එක්ක ජීවත් වෙන අපි මරණයට සූදානම් විය යුතුයි. කොහොමද හාමුදුරනි මරණයට සූදානම් වෙන්නේ? ලැහැත්තියෙන්න ඕනද? මිනි පෙට්ටියක් එහෙම අරන් තියන්න ඕනද? නෑ. එහෙනම් මැරෙනවා කියන එක දන්නවනම් අපි අනිවාර්යයෙන්ම මේ මරණයෙන් මිදෙන්න කටයුතු කරන්න ඕනේ. මරණයෙන් මිදීම තමයි නිවන කියලා කියන්නේ. නිවන් දකින්න ඔබට හෙට වෙනකොට රහතන් වහන්සේ නමක් වෙන්න බැරි වෙයි.
හිට වෙනකොට ඔබට සෝවාන් සකදාගාමි අනාගාමි වෙන්න මාර්ගඵල ලබා ගන්න බැරි වෙයි. හැබැයි උත්සාහයක යෙදෙන්න කොහොම හරි මේ ආත්මෙ අඩුම ගානේ සෝවාන් වෙන්නවත් උත්සාහ ගත්තොත් අපට පුළුවන්කම තියෙනවා පින්වත්නි සසර නැවත ආය උපදින්න නැතුව ඉඳලා කොහොම හරි කියන්නේ දුගතියක යන්න නැතුව උපදින්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් අපි මොකද වෙන්නේ මේ මනුස්ස ලෝකේ මහා දුක්ඛිතයි පින්වත්නි බලන්න දුක්ඛිත සසරෙන් එදා බුදුහාමුදුරු කියලා දුන්න බණ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරනේ දැන් මැරිලා ගිහිලා පව්කම් කරලා එහෙනම් දිවි ලෝකෙ ඉපදුන තරිශෝකේ නෑ සුගතියේ ඉපදුනත් පව්වල විපාකත් එනවා. ඔබ හිතනකො මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක්. මිනිස්සෙක් වෙලා ඉපදුනා. මිනිස්සයෝ වෙලා ඉපදිච්ච ඔක්කොම සැප විඳිනවද කියලා හිතන්නකො ඔබ නෑනේ බලන්න සමහර ඇත්ත කොච්චර දුකද කියලා. එහෙම දුක්ඛිත ස්වභාවය තියෙනවා. සමහර ඇත්ත ඒ අපි හිතමුකෝ නිකන් උදාහරණයකට තිරිසන් සතෙක් කියලා උපත ලබනවා. දැන් සමහර බල්ලෝ හිතන්නකෝ ගෙවල්වල ඉන්න බල්ලෝ ඉන්නවා. ඉතාමත් උසස්යයි සම්මත කුලවල බල්ලොත් ඉන්නවනේ. ඒ වාගේ බල්ලෙක් කියලා ඉපදුනොත් එහෙම බලන්නකෝ ඉපදුනේ බලු ආත්මික සැප විඳින්න තියෙන හැටි බලන්න පුදුම තරම් සැප විඳිනවා. ඇයි සසරේ පින්කම් කරලා තියෙනවා. එතකොට පින්කම් වල ශක්තිය නිසා සැප විපාක විඳින්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතේ අපි මිනිස්සු වශයෙන් ඉපිදිලා මේ ටික කාලෙදී පුළුවන් තරම් හිතින් කයෙන් වචනයෙන් යහපත් දේවල් හිතලා යහපත් දේවල් කතා කරලා යහපත් දේවල් කරලා පුළුවන් තරම් හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා අනිත් අයට කරදරයක් විපතක් කරන්න එපා. අනිත් අයගේ හිත රිදෙන වචනයක් කතා කරන්න එපා. පුළුවන් තරම් යහපත්ව ජීවත් වෙලා ඉඳලා මිය ගියොත් එහෙම අපට මරණාසන්න වෙලාවේ හොඳ අඩුම ගානේ හොඳ චේතනාවෙන් මැරිලා ගිහිල්ලා හොඳ තැනක ඉපිදිලා එහිදී පින්කමක් කරගෙන සසරින් එතර වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා යන ගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වේවා කියන උතුම් චේතනාව ඇති කරගනිමු. ඉතින් අද උදෑසන මේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් අපව සම්බුද්ධ ශාසනයේ සුරකින්න සියලු ඉෂ්ඨකාමී දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවෑල්ම බැල්ම රැකවරණය ආරක්ෂාව අපට ලැබේවා. දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියන උතුම් පරමාර්ථය ඇති කරගනිමු. ඒ වගේම පින්වත්නි අප හැම දෙනා නමින්ම මිය පරලොව ගියා වූ බොහෝ ඥාතීන් සිටිනවා. ඉතින් මේ වෙන විට විශේෂයෙන් මේ කොරෝනා වසංගතය නිසා ලෝකෙ බොහෝ අය මිය පරලොව ගොස් තිබෙනවා. ඉතින් මිය ගියා වූ සියලු මේ අපේ රටේ ඉඳලා මිය ගියා වූ බොහෝ රණවිරුවන් ආදී ඒ දවස්වල මිය පරලොව ගියා වූ රණවිරුවන් සුවවිරුවන් ආදී හැම දෙනාම මිය ගියා වූ සියලු දෙනාට මේ පින් අත්වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයට පත්වේවා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියන උතුම් පරමාර්ථය ඇති කරගනිමු. ඒ වගේම අද මේ වටිනා ධර්ම දේශනාව ඔබට නිවෙස්වල සිට ශ්‍රවණය කරන්නට අසන්නට දැකගන්නට මේ මහඟු අවස්ථාව උදා කරලා දුන් හිරු රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් නිවෙස්වල සිට බණ ඇසූ ඔබ හැම දෙනාටත් මේ පින් අත්වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කියන රැකී රක්ෂාදී කටයුතු වෙළෙහෙළ දාම් කටයුතු ගොවිතැන්පත් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් ඇති නොවේවා. මානසික පීඩාවක් ඇති නොවේවා. විශේෂයෙන් මේ වෙන විට ලෝකයේ පුරා පැතිර ඇත්තා වූ මේ කොරෝනා වසංගතය අප ළඟටවත් නොඒවා. ඒ රෝගීන් හැම දෙනෙක්ම සුවපත් වේවා. අපි හැම දෙනාගේම යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිට වූ වාසනාවන්ත ජීවිතයක කෙළවර සංසාර දුකින් අත්මිදී නිවනින් සැනසෙන්නට අප හැම දෙනාටත් මේ පින්කම පාරමිතාවක්ම වේවා කියන උතුම් පරමාර්ථය ඇති කරගනිමු. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. ස
සමාජ සංගායනා